නබදධ එවා ගෙවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයයේ බුදුරජාණන් වහන්සේ තමයි අග්‍ර දක්කිනේ මේ ලෝකන යම් පුද්ගලයෙක්ට යමක් පූජා කරලා ජීවිතයට පුුණ්‍යධර්මයන් රැස්කරගන්නනම් ඒ අග්‍රෝ පුුණ්‍යවිපාක ලබා දෙන්න පුළුවන් ශ්‍රීෂ්ඨතම මහෝත්තමයාණන් වහන්සේ තමයි. තතාගතරහත් සම්මා සබුදුරජාණන් වහන්සේ කියෙන කියන. එවගේම අග්‍ර දක්කිනේයවුණු පිරිසවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහන සඟරත්නය. සාරිපුෘත්ත මහරහතන් වහන්සේ මහමුක් ගල්ලානු මහරහතන් වහන්සේ ආදි නිකෙලෙස් මහරහතන් වහන්සේලා පෙරටු කරගත්ත පාරිම හා සංගරත්නය තමයි යමෙක්ට දන් පැන් පූවිජා කරලා වේවා බන්ධනාමාන කරලා වේවා අඩුම තර්මින් හිත පහදවාගෙන වේවා ජිවිවිතයට පින් රැස්කරගන්න තියෙන උතුම්ම පිරිස ක කියෙන උතුම්ම පින් කෙත කියන. හැබැයි මේකාරණය තේරුම් ගන්න අපිට යම් කිසි නුවනත්තිේෙන්ටඕනේ නොුවන අපි තුළ තිබ්බේ නැතන් අපට මේකාරණයෙන් නිරවුල් කරගන්න බැරවෙනවා ඉන් නොහන තිබ්බෙනතං බුද්ධශාසනයේ පෙනකරගන්න තියෙන අවස්ථාව මගේ හැරිලා අපේ ජීවිතන් පවක් වනත් රැස්සෙන්ට පුළුවන් හරියට ගෙන්න්න කියන්නේ ගින්දර කියන්නේ බොහෝසයෙන් ප්‍රෝජන ඇති කරගන්න පුළුවන් දෙයක් මිලෝකි ගින්දර තිබ්බේ නැතන් ගින්දර පොදවාගන්නඩ බැරිනම් අපිට මේ ලෝකයේ කරන වර්තමානය කරන කිසි දෙයක් අපිට කරගන්න බැරි වෙනවා. මතු ඩිකක් වුණු කරගන්නවත් පොඩ්ඩක් ඇඟ උුසුම් කරගන්නවත් ආහාරයක් වයා ගන්නත් මේ කිසි දෙයක් කරගන්න බැර වෙනවා. හැබැයිඒගින්දරම වැරදි විදිට පාවිච්චි කරත් තමන්ගේ ජීවිතයට මහා අනතුරක් කෙනවා. තින් ඒ වගේ ඒ බුදුරජාණන් වහන්සේ බුදුරජාණ වහන්සගේ ශ්‍රාග සංකරත්මයන් මනාකොට ුරුකරුත් මගේ ජීවිතයට බොහෝ යහපතතුදාකරගන්න පුළුව වැරදි විදියට ඇසුරුකරත් තමන්ට බොෝ අයහපතත් තුදාාවෙනවා. මෙ මේ විදිහ අයහපතක් කොදාකරගන්නට ගිහිල්ලා බොහොම අනෝනමයෙන් බේරිච්ච පිරිසක් ගන තමයි අද දවසදීම පිනන්ත පිරිසට ශ්‍රවණය කරට ලැබන්නේ මෙ බුද්දේශාසනය සිරේ ගැනමි පිනන්ත පිරිසට මේ දේශනාවෙන් ගොඩක් දේවල් දැනගැන්ට ලැබේ ඊට පෙරාතුවා අපගේ ගුරදේවොත්තම් පරම්පූජනී ලොකස්වාමන් හසේ පිසේපත් කරන අපගේ ගුරුදේබුත්තම පරම පූජනී පින්නත් ලොකුස්වාමඉන්හන්සේ නිදුක් නීරෝගී සුපදදහ පින්ගිතුව දීර්ගාවිෂ ලබත්වා යකම දවසිද අරුණු ෝදී සදහම් සිතුවිල්ල සොඳහා බැති බර දායකත්වය එකතු කරමින් ධර්මදාන මේ පනනි ධර්මයෙන් ගැස් කරගන්නේ පින්නොත් නෑනාකාන්ත මාත්නය විසින් ඇය ඊ දවසිදිත් අපට දායිකත් එක කලා එට දවසේදිත් අඇය දායිකත්වය එකතු කරන්න බලාපොරත්තයගන ේෂම ීට මාසත්තු වනකට පෙරමිය පරළවා ගිය බි නන්දාවති මෑණියන්ට පුණ අනමදනා කිරීම පිණිස මාසත් වනක් ගේ වීමනින් වෙත්තෙන් ධර්ම දේශනත් වන කින්ම දායකත්ය එකතු කරමින් තමන්ගේ අදරණියය මේණියන්ට පුුණ අනමුෝදනා කරන්ට ඇය කටයුතු කරනවා. ඉතින් ඒ කාරණයක් සහි පැත් කරගෙන අපි දේශනවා අරම්භ කරමු අද දවසිදත්ම පිනන්ත පිරිසට පි දේශනා කරන්නේ කොද්ධ කනෙක්කායේ උදහන පාලිය තිබෙන තරස ත්්‍රදේශනාවක කරුණු පාදකරගෙන ඒවග මේ කරනට මං එකතු කරගන්නවා විමානවත්තුවැලතියන එක්තරා සිද්ධ ීමකුත් තූනකෙන ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ සිදුව සිදුවනු සිදුවෙන් පෙලා මේ සිදුව පෙලා ඇතර මේ දේශනාවට සෝධන්නම් විදී තමයි මත් සම්පූර්ෙන් බැනගත්තේ ඇතුර මේ තන කියන ගමට බුදුරජාණන් වහන්සේ ඇතුළ මේ මහා සංගරත්න ඩිය මේ තූන කියෙන ගම තියන එමල්ල රාජධානී ත මල්ල රාජධානයට වඩින අත්තර තුර මේ තූණ කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩිය මෙ තූනකෙන ගම බ්‍රාහ්මණවංශිකයන්ගෙන් පිරුණු බ්‍රාහ්මණ මතිමතාන්තර කරපිරිනාගෙනම හිටටපු මිනිස්සුහිටපු ගමක් ඒ මිනිස්සුන්ට බුදුරජාණන් වහසේ ගැන අහන්ට ලැබුණහම මේ බුද්ධශාසනය මේ දබද්‍රීපරා පැතිරීගෙන යනවා කියෙන ආරංචය එනකොට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයුවගේ කෙනෙක්ද බුදුරජාණන් වහන්සේ ධර්මය අහන්ට ඕනනි මොුණවගේ ධර්මයඇද දේශනා කරන්නේ කියන කුතුහලය ඇති වෙනවට වඩා ආසාවෙති වෙනට වඩඒ ධර්මය කෙරෙහි වෛරයක් තමයි ඇති වනේ එක තමයි සාමාන්‍ය ගොඩාක් ආගම්වල ඇති කරන්නේ අනිත් ආගම් කෙරෙ වහිරය එතුට ඒ ආගමී කතා කරන්නේ ඇත්තක්ද නොගේ අ ාර්ථයයක් දෙය කියවෙන්නේ එක අර්ථයක්දක කිය වන්න බොරුවද කියවෙන්න කියන කාරණය විමසන්නේ නැතුව තමන් උපතින් ලැබිච්චා ආගමීම හොද්දෙක්ක එක කරපෙන්ා ගෙන යෑමක් තමයි ගොඩක් කාගම්වල ජීවත්වෙන මිනිස් සුතුලති තික මතියම හිටපු මිනිස්ටික මොකද කළේ අර බුදුරජාණන් වහන්ස ඇතුරු සඟරුවන තමන්ගේ ද්‍රාමයට තමන්ගේ ගමට එනවට අකමැතුුණ කොච්චර අකමැති වුණනාද කෙක් කිය මේගුල්ලෝ නොයකුත්තාකාරින් උපක්‍රම කරාහි ගමටඉන්න බැරිවෙන්න ඒ ගමට එන්න තිබුණු ඒ ගංගාවලින් එන්න තිබුණු පාරුසේවා ඔක්කොම නතර කළා එන්න යම් විදිහත් තිබුණ නගේ ඒවට සියල්ල බාදා එල්න්න කළ නමුත් මහා යරුධමත් බුදුරජාණන් වහන්සේ ඒ මහා සංගරත්ය ඒ ජලයේ ඇවිදිමින් පාගමනම ඒ තූන්න කියන ගමට වැඩම කලා ැබ ඒ ගමේහිටපු බ්‍රාහ්මණ මංශිකය ඔක්කෝම එකතු වෙලා කතිකාවතක් ඇති කරගත්තා මිත්තෝන ගමට එන ඒ බුදුශරජාණන් වහන්සේට ඒ මහා සංගරත්නයට තොර මිගුලෝ කියන්නේ බදුරජාණන් වහන්ේ මහා සංගරත්නය කළ නෙවී ගෞතමයන් වහන්සේට ය ෞතමය වහන්සේ ශ්‍රාවකයන්ත. වතුර පොදක්වත් අපිදිට හොඳනේ පොදක්කර දුන්න තුන් හස ොතන න කියන්න පට ගන්න බනකිවට පසේකට ඔක්කොම වශීලායන ඊඩ බසේ ධර්මය සරණයනො ඉට පසසි මෙතන අපේ තියන බ්‍රාහ්මණ සංස්කෘතිය මේ බ්‍රාහ්මණ ඇදෙහි ලොක්කෝ විනාස කළ දානවා එහෙම කෙනෙක් ඔ එන කෙන එහිනිසා මේ වතුර පොදක්වත් දෙන්නපා. දානෙ ඩිං හිත්තකත් ූජ කරන්න තහනවා. එහෙම තහනමක් පනවල අඩුමතර්ම මේ ලිදකින් හරි වතුරටිකක් ගනී කලා ඒගොලඟගේ පරිභෝගයට ඒගොල්ලෝ කිසි කෙනට ලංවෙන් විදිහට විදිහ නතිවවිදර ආරක්ෂාව සපේල එක ලිදක් විතරක් තබාගෙන අනිත් තොක්කෝම ලිං වලට පිදුරු දාලා වැැහුවා පිදුරු දහයිආදිය දාලා එවැෙන් මතුර ගන්න බැරිවෙන්න ඒ පුරුවල දම යහල දැම ඉහෙම වහලා තියේ දෙතම මේ සිදුවම් සියල්ලම දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නයත් ඔන්න හොතෙන්ට වැඩම කරන්න මෙහෙම වැඩම කරාට පස්සේ දැන් වතුර පොඩ්ඩක්කත් පූජ කරනට කවරුත් නෑ දැන් මිනිසු තා පැනීමක් කරලා දෙබුණ අඩුම ගාන පිළිසඳර කතාවක්වත් කරන්න බෑ වන්දනා කරන්න යන්නේ කොහොමද කියලාහන්න යන්න එක කිසි දෙ බෑම්. ඉතිකර මිනිසු පැත්තකට වෙලා හිටට මිනිසු බුදුරජාණන් වහන්සේ රහින් සංගයා පිණි පෙනම කල්වලින් නිදක්තියා ගතන උතුරහෙමයෙනය ඉදහන්සය පවා ලිංවලින් මතුර පුරුවග යනවා වතුර ටිකක් දෙන්නවත් කවුරුන් අතරවෙෙන නෑ මෙන මේ වෙලාව එක දාසයක් කල්පනා කළා ඒ දාසයට අපි දන්නවත් බුදුරජාණන් වහන්සේ ඒ සංගහා යම් ප්‍රදේශයට වඩිනවනම් ඒකාලෙ තිබ සභාවයක්ත මිනිස්සු කටින් කට කටකතා පැතිරෙනවා මෙන්න බුදුරජාණන් වහන්සේ කියෙන මෙන්න මේ වගේ උත්තමින් උන්හන්ස වහන් නික්ෙලෙස්සුත්තමි කෙලෙස් නෑ අවබෝධ කරන්න තියෙන සියල් අවබෝධ කරපු කෙනක් මහා ඔත්තම බුදුගන්න දම්ගුණ සඟගුණ කියවනවා පින ගැන කියන උන්හස කෙන ධර්මය හෙම්මෙෙන් ඇහෙනවා මේකත් එක්ක මේ දහසයක් කල්පනා කර බුදුරජාණන් වහන්සේ කාතිමේ යහපත්දයක් දේශනා කරනගෙනි බුදුරජාන් වහසේ පොනර්භාවයක් ගැන දේශනා කරනවා එහෙනම් මේ විදිහට මම දුප්පත් වෙලා අනුන්ගේ දාසකම් කරන තැනක ඉපදිලා තියෙන්නේ. මම පව්කරපනි අපෙන් කරගන්න බැරි වෙච්ච නිසා. මේ බමුණු ගමේ දලා මට පිනක් කරගන්න ලැබුණ නෑ. බුදුරජාණන් වහන්ස වැඩලයින්න වෙලා යොත් මට මේ පිනක් කරගන්න ලැබන්නේ නෑ. උද මේ ගොල්ල පනවලතියන්නේ වතුර ටික කරදුන්න. ඒ වතුර දුන්න කෙනව මරලදානවාකිමු. හැබැයි? කවදා ජීවත් වනත් කොයි විදිර ජීවත් වනත් කොහොමත් මරණයට පත්වෙනවා කියන එක බෘක්තිවිදින්න ඉපදිච්ච හැමැකිෙනටම සිද්ධ වෙනවා. එහෙන මට උදාකර ගන්න තියන්නේ මරණය කියෙක හැමෝටම පුද්ධීක්නන් මරණය කවදහරි කොතන හරි එක දාලදයක්න මේ කොහොමත් පටදදාසෙක කට ජීවත්වෙන තියනෙ මගුණු මරල දැම්මත් කමක්නේ මොම පිනක් රැස් කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හුදෙසා මේ වැඩහින්න මේ ගුණවත් පිරිසූ දෙසා. පිරිස දකිනකොටම තේරෙනවා සංසිදිහමත් තියෙනවා උපේක්ෂාවත්යෙනවා මුන්වහන්සේ අපි වතුර දුන්න ඒ කියලා දොස් කියන්න ෙත්නේ උහසල පාත්‍රය ්දුකරගෙන් නහෙඩ වැඩම කරන විතරයි උන්හසල ඒකාතය ගුණයක් දුණ කරන පිනිසා ඒකාතේ යම් ධර්මයක් අවබධ කර පිරිසක්. එනිසා මුන්වහන්සේලාට වතුර ටිකක් පූජා කරලා ම මරණට පත්වනත් කමක් නෑ කියලා ඇහි අර පැන් කලයක් ග බුදුරජාණන් වහන්සේ ඒ මහා සංගරත්න වැඩඉන්න තැනට යන්න පිටත්තුන.ඉතුර එතන හිටිය අනිදහසියම මේ ඔක්කොම සිද්ධිය දකිනවා. ඉදහසයෝ කෑගහ කිව්වා උබෝ මරලදායි අපි කතිකාවතක් කරගෙන තියෙන්නේ වතුර ටිකක්වත් දෙන්නඩ එපා උහදර ඇති කතා කරන්නට එපා බමුණන් ආරචුරනොත් එහෙම ඔබ විහස කළ දයි මරලදයි ගල් ගහල මරලදයි. කියලා කියදදී කියදී ුදුරජණන් වහන්සේ කට වහන් සංකරත්නය ලඟට ඒගිය ඉහෙල්ලා ඇයි කියනවා භාග්‍යතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මට මේ ජීවිතය වෙන අනතුර ගැන හිතන්ට ඔන්නේ මේ ජීවිත මහක්කාලකන්නේ ජීවිතය මන්දහසිය මේ ජීවිත අනුතුරක් වනත් නැතත් මට යහපතක් කර ගැන ඉඩකඩක්නෑ ඒ නිසා මේ ජීවිතය යහපතක් කරගන්න තියන්නේ මේ වෙලාවෙ මේ පරිත්‍යයාගි කරලා මගේ ජීවිතය නැතුනාට කමන්නේ මගේ පැන්ටික පෝජා කරගන්න පවස්ථාව දෙන්න. මට වතුර ටිකක් පෝජා කරගන්න අවස්ථාව දෙන්න. බුදුරජාණන්හසේ සියල්ල දිවිසින් දැක්ක. අනාගතය සිද්ධ වෙන දේවල් දෙැක්ක. එයටවෙන්න යහපත දැක්කම්. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් පාත්‍රඇදිව කර. බුදුරජාණ වහන්සේ අධිෂ්ඨානක් ඇති කලා අධදිස්්ාන නිසා බදුජාණන් වහන්සේට අතරි පැන් පූජා කරන්න ලැබනම් එතන වැඩේ සිටිය සියලුම ස්වාමීන් වහන්සේලාට සිත්සේ පැන්පූජා කළ අ පැන්කාලෙ ඉවරුන්නේ බුද්ධහනු භාවෙන් පැන් කලේ ඉවතුර කලේ හිඳුන්නේ සියලුම වාමීින්න් වහන්සේට පැන්පූජා කර ගැනට ය වාසනාවන් තුළම්. ඇයට හරියේ සතටයි හර සතටින් ආයත් තොතුරටිකක්්පුරෝගෙන තමන්ගේ නිවසට ගියා තමන් ගස්වාමිය බ්‍රාහ්මණ ස්වාමිය ගෙදෙට් ආපගම මේ සිද්දියසේ අල්ල මනිද්දාසියෝ ඒ ස්වාමියයට කියල තිබනේ එතනම බිම පෙල්ලගෙන ගහගෙන ගහගෙන ගනිෙන ගෑ. පහරදේම කොච්චර දරුණුද කියලාකැනෙ පහරදේම නිසාම ඇය මරණයට පත් වනා. හරි පුදුම කාරණය යහපත් දෙයක් කරලා යහපත් දේ නිසාත් කෙනෙක්ගෙන් ගුටි කනවා කෙනෙක්ගෙන් දඩුවම් විදිනවා දඩුවන් නොලැබිය යුතුකාරණයට දඩුවම් විදිනවා හැබැයි ඒකෝපුන්නේ ඒෙන් තිගත්ව නෑ ඇය කරගත්ත පිනගෙනම හිට හිතා පැහැදුනම් ඒ පසු තැවන්නේ අනේ මං අර වතුටි පූාන කර හිට යනන්ගවරයි ඔක්කොම කරතර පැටිකක් පෝජා කරගන්නගේ හෙලා මත්තර අනිදසය වගේ ක නොදක්කාවගේ අන්ත්‍ර තිබුණවා කියලා පසු තැවෙන්නේ කමක්නේ මං ගොටි කනවා මට මේ වේදනාව තියෙනවා ඒක් ආයික වේදනාව මැද්දේ ඒ හිතුවා මා කළ යුතු දේ කළා මට කර්මානු රූප දුකක් ඇති කර්මාණ රූප කරුණක් ඇති මෙවිදී පහර කන්න දහස කුලේ ඉපදුනේ කර්මාණුරූපව ගුටිකන්න කරුණ සකස්වුනේ කර්මාණුරූප හැබැයි මංකරගත්තේ මේ ජීවිතය යහපදදයක්. ඇය එත්තන්නම චුත වනා මරණයට පත්වනා. එය තවුත්ති සා දිවවෙලෝකයපොත ලබවා. ඒ සිදදුුවහ මොයිවිදිීට අවසන් වනා. ආනම්දු ස්වාමීන් වහන්සේ බුදුරජාණ වහන් සිටි ප්‍රකාශ කළ භාගතුන් වහන්සේ මේ මිනිස්පිට සලකනින්නේ අපිට වතුටිකක්වත් ැබින්නේ අපිට වතුර දුන්න කෙනත් මරන්නේට පත්වනම් ඔ මේ ප්‍රදේශත්හැරලයමු බුදුරජාණන් වහන්සේ නහට වැචවා අපි වැඩේම අපි බලමු මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ එක තැනක වැඩේදල කාලය ටික වෙලාවක්ගිය ආනද ස්වාමින් වහන්සේගේ ප්‍රකාශ කනවා ආනන්ද පැන්ටි පාසයි පැන්්ටිකල්ගන්න ආනද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කනවා ාගතුන් වහන්සේ පැන්ගේෙන්ට විදිහක් නෑ හැම ලිදකම පිදුරු පුළ වඩා මිනිස්සුත් අපිට වතුර දෙන්නේ නෑ එනිසා වතුරගේේන්ට විදිහක් නෑ වතුරනේ ආනන්ද පැන්ගේද දෙවෙනි වතාවත් ප්‍රකාශ කලා දෙවැනි වතාවත් ආනන්ද ස්වාමඉන් වහන්සේ මේ කරන්න බෑ බැරි දෙයක් කියල ප්‍රකාශ කරා. තුන්ව නි අතාවත් බුදුරජාණන් ප්‍රකාශ කර තුන්වෙනි වතාව ප්‍රතික්ෂේප කරන්නට බැරිකමට ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේගේ වචනය හිත්තේ පිහිටවාගෙන. පාතර යරගෙන වතුරගෙන යනුකට අ ලිං ඔක්කොම උතුරනවා එ ලිංවල පුරුවල තිබුණු පිදුරු දහයි ආදී සියල් බැහැරට ගිහිෙල්ලා නිල් කැටේ වගේ පිරිසුද් වතුර එල් ලිම්ගලින් උතුරයනවා. සුවසේම වතුර ටිකක් කරගෙන ුදුජාණන් වහන් සිට ගෙන ල පූජා කළා බුදුරජාණ වහන් සිට පූජා කරලා බොහෝසයම් පැහැදුන සිතෙන් මේ සිදහ ප්‍රකාශ කළ බුදුරජාණහසම මේ සයාලසයමියාකාරම්මයි සිද්ධ වෙන්නේ කෙළ දන්නවා එවෙලා ඇද බදුජාණන් වහන්සේ බොහොම ලස්සන උදානයක් පල කළා කින් කයිරා උදපානන ආපාචේ සබ්බදහසයුම් තන්හා ය මූල්ලතුෝ චිත්වා කිස්ස පරියේ සනංචරේ තිස්සේීම පිරිසුදු ජීවිතය නෙමති පැන් තියෙන කෙනා ජීවිතය පිරිසුදුෙනා පැ පිරිුදු පැන් තොටක් වගේ පිරිසුදු ජීවිතයක් ගත කරන කෙනා. ලිදක වතුර සොය හොයා මොනවා කරන්නද ඒ කෙනාට ලින්දක ඇති වතුරු වලි මොනවා ඇත් ප්‍රෝජනය. තන්හා මුලින් සිදල දැම්මට පස්ස ආහිති මොනව නමු හොහොයා ඇගත. තන්හා වසිදල දාපු කෙනාට හොයොහොයායන්ට දෙයක්නේ. හිතේ හැමතිස්සම කුතුහලය තියෙනවා අපිට අරකෝන මේක ෝනේ කවුරහර අපේ කුතුහල ඇවිස්සපු ගමක් අපිට ඒක පිටිපස්සෙන් යන්න අපි හිත මෙහවන්ට ඒක ගැන කටයුතු කර අපිට හිත අපි හිත මෙහිවනවා හැබැයි තන්හාාව දුරකරය රහත් වහන්සේ ලගේ ඒ බුදුරජාණන් වහන්සගේ හිත එහමිහි දුවන්නේ නිකෙලෙස් ඒ උදානය පල කලා හැබැයි තවසිදුවීමක් සිද වනාම් දෙ අර ලිංවලින් වතුරගලන්න පටන්ගත්තන ලිංවලින් කොච්චර වතුරගලන්න පටන්ගත්තද කෙලක කියනේ හැමතැනම වතුරෙන් පිරිල යන්න පටන් ගත්තා ගංවතුරක් වගේ හැමතැනම් වතුරපිරණකොට අ බ්‍රාහ්මණය හොද්දටමත් ඇැති ගතා බ්‍රාහ්මණ මතයෙන් උදුම්මාගෙනහිට පුයේ මිනිස්සු අපිට වැරදුනවා ුදුජාණන් වහසේ ෑන්නේ මහා ශ්‍රේෂ්්‍ර උත්තමයන් වහන්සේ නො ඒශාක්‍ය කොළේෙන් නික්වුණු ගෞතමයන් වහන්සේව බැහැදකින්ට අපි අන්ටෝනය කියලා අපෙන් වෙච්ච වැරද්දට සමාවගන් ඕනය කලා එ පිරිස ඔක්කම බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට ගියා බුදුරජාණන් වහන්සට වන්දනා කරලා බුදුරජාණන් වහන්සකින් සමහාවිල්වා අනේ මේ සිත්පිත් නැති වතුරට දැනන ගුණේවත් පිට ඔබහන්සගේ ගුණය අපි හිත්තලට දැනුන්නේ. මේ වතුරටත් ඔබොහන්සක ගුණ දැනෙනවා ඔබහන්සගේ සංඝයාගේ ගුණදැනෙනවා අනි අපි ච්චර මෝඩයි අපිට ඒකවත්තේරුන්නේ සමාවෙන්න කියල සමාවිලවා ඒහි වෙලාවෙදිම අර දි්‍යන් ගනාවත් අවතිසාක් දිව්‍ය ලෝකෙ මහානු භාව සම්පන්න භිවියන්ගනාව බවට පත්තිච්චරදාසිය දි්‍යවේශයම බුදුරජාණන් වහන්සේ ඇවෙල්ල වන්දනා කළ දෙනාට හරේ පුදුමයි එත්දහොරු ඒ දෙවියන්ගේ දිව්‍යංගනාව දකින්න බුද්ධානු භාවන් සරුදනාට හැකියාව ලබුණා මේ හසිරමත් සිදුවීම පස්සේ ඒ සේරු දෙනා තිසරණ සරණ ගියා. බුදුරජාන්සේ ධර්මය දේශනා කරා ධර්මය පිහිට ලබන්ට ඒ සේරුදනා වාසනාවන්තනා බුද්ධ ශාසනය කෑනෙ හරි මසිරම. බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ගුණය අපරිමිතයි. යුගයේ නම් පහෝනා බුදුරජාන් වහන්සේ පිරණවන් පෑවා ඒ රහතන් වහන්සේල්ලා පිරිනවන් පෑවා කමක් නෑ අදටත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ධර්මය එ අකාරයමතියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උදාහන පවා අදටත් අපිට අහන්ට තිෙනවා බුදුරජාණන් වහන්සේගේ රහත් පරපුරින් යාරිහත් පරපුරින් පැවතිෙන සංග පරපුර අදටත්වැඩයින. ඒ සංගයා අරමුණ කරගෙනයම් පිෙනක් කරගත්තු ඒ රහතන් වහන්සේ ලත් සිදුහම තමයි. ඒ ධර්මය නොවෙනස් පාදටත්තේන. එනිසා ඒ බුදුරජණ වහසේ මොනාකොට සරණ යන්න. ධර්මය සරණ යන්න සංගයා සරණ යන්න අපිට මෙලවත් පරලන් ඒ කාන්තම දිනන්න පුරුවන්. ඒ සඳහා මේ දහම් මන ශාසනාව මේ පිනස් සිරදිනාට ඒ කාන්තයම හේතුපකාරවිත් පා. දාව දස ද අර ෝද සඳහම් සිිතුවිල දේශන සඳහා බැතිබරදායකත්වය එකතු කරමින් ජීවිත වලට ධර්මදානම මේ පනි ධර්මයෙන් රැස්කර ගත්තේ පෙන්වත් නයනාකාන්ති මහත් මේ විසින් මීට මහස තුනකට පෙරමිය පර්ලොගිය බී නන්දාවත මේනියන්ට පොනියාන හොදනා කිරීම පිණිස ඇයි සිදු කරන දේශනා තුනින් දෙවිනි දේශනාව. ඉතින් ඒවිදි ට ෆො දර්ම රැස්කර ගත්තා ඉති වි රැස්කරගැට යදන. ප දරම ප ර ් ත දෙවරට ක්ද ර ෙර වර තු වරට ්‍රහ රජ ද ල් දේ ුන් ධර්ම ර රන ප සිර සිල් ියන් ත් ල් ්‍රහ රාජන් තුම් චතරා සති ධර්මයන් අහුබෝධ කරගැනීම පෙනෙසම සිල පොඩ ධර්මයන් ඒතුපකාර ත්වාා සාධ 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 ර ජ ප ල ස්වාමන් වහන්සේ හමන වා රට ලෝක වා ල්ගන රක්ෂා කරන පිවෙත ෙදන සේලු ස්වාමන් වහන්සේට අනගරය රට ප ේ ද පුතුන්ට ේට පන ධමය න දන ත් නිදුක් නීරෝගී ස පත්ද භාවය පිණිස කරන්නව විශාසන කටයුතු සර ප්‍රකාරම සාර්ථකයෙන් පිණි සුතුම් ධර්මාබෝධය පිණිස ඒ කාන්තිම මේ සලපනි ධර්මයන් හේතුපකාර විත්වාා සාදු සාදු සා. ග ම ැස් ර ගැට දන සේල න දර්ම දකත ේ දර පිනතු නමින් මේ පරල නට ෙදනු දහස් විසිතුන වසේ දෙෙසම්බර් මසු තිස් වන දිනම මේ පරලෝගගේ බ නන්දාව ති ට ල ප ධර්ම න ද වා පර ලෝගගේ ධර්ම දාස න ඇ තු ෑ හ ල දම ද ත්වා ල න ගේ පරල ජ විත ස පවත් පත් ත් රන සැසේවා. සංසාරදුකින් අත්ම දීම පිස මේ සිලුපනි ධර්මයන් ඒ කාන්තෙන්ම හේතුපකාර වෙත්වා සාදු සාදු සාදු. එනි මරැස්කර ගැනට ඒදන සේලුම්පන ධර්මයෙන් පිෙනත් නයිනා කාන්ති මහත්මට පවුලේ ඥාති හිතමිතුර සේලුම දෙනට මේ සලපනි ධර්මය අනවා දන්න එත්වා යිසිල දෙනා නිදුක්ක එෙත්වවා නිරෝගයුත්වා සෝපත්යෙත්වා කායික මානසික පීඩා දුරුවෙත්වවා කායික සුවෙන් මානසික සුවයිෙන් සුවපත් භාවයට පත්යෙත්වා. න අ දධර්මිකට සර්‍රකාරීමම සාර්ථයකය එත්වා සිරදදිනට සීලිය හ්පත සිත ැසේවා. උතුම් ධර්මාගෝධය පිණසම සිලල් පනි ධර්මයන් ඒකාන්තියෙන්ම හේතුපකාර විත්වා. සාධසාධසාාග ශ්‍රද්ධා රෝපාන ඔස්සේ මේ ධර්මේශ්‍රවනි කල සිරදිනට ශ්‍රද්දා ලක්කර කාරම ැන් හි සේලම් දෙනට ්‍රද්හ මා සික ධර්මදාන සසාමාජක සමාජකකාන් සේලු නට ල පන ධර්මන ෝද එත්. සිරදිනා නිදුකෙත්වා නීරෝගෙත්වා සුවපත්යෙත්වා සිලිය හපත සිත සැලසේ වාවඋතුම් ධර්මාපෝධය පිණිස මේ සිලුපො නිධර්මයන් ඒකා අන්තෙෙන්ම හිීතුපකාරවිත්වා සාධ සාධසා සිරදිනාටම තිරවන් සරණයි නමබදධය